පොහොට්ටුව ගොඩනැගුවේ මහින්ද රාජපක්ෂ කියන නිදහසෙන් පසු බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම නායකයාගේ වටා එක්රොක් වුණු බලවේගයත් සමග ඒ බලවේගය අදටත් මේ රටේ ජාතික බලවේගය නියෝජනය කරන රාජපක්ෂවරුන් සමග ඉන්නවා කියන එක අපිට හොඳටම පැහැදිලි ওই කුඩා කල්ලි කණ්ඩායම එකතු වෙලා ওই කුමන කාරණා කරත් ජනතාව ඔවුන්ට නිසි පිළිතුරු ලබා දෙයි සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධන කරන ගමන්ම තමන්ගේ ප්‍රතිවාරදියාට පහර පිට භාර දෙනවා අපේ කණ්ඩායමේ කෝප් කමිටුවේ සභාපතිවරයා ඒකෙන් ඉවත් කරලා දානවා චරිතය හෙරත් මහාචාර්යතුමා ඒ වගේම අපේ කණ්ඩායමේ ආචරණාල ගොඩහෙවම ඇතුමා මුදල් කාරක සභාව වලින් ඉවත් කරලා දාමනවා ඒ වගේම තමයි ආචාර්ය ගුණපාල රත්නසේකර මහත්තුමා ඉවත් කරලා දානවා ඒ අදාළ ඔහු කලින් නියෝජනය කරපු ඒ මුදල් කමිටු වලින් මේ විදිහට දල සලාපෙරම් මහත්තුමාට සහයෝගය පළ කරපු ජනාධිපතිවරණයේ අවස්ථාවේදී අනුප්‍රාප්තික මේ සමාජික ඉවත් කරලා දානවා මේ අය හලලා දාන්නේ අපි කියන්නේ ඔවුන්ගේ පෞද්ගලික වරදක් නිසාද ඔවුන් පොදුවේ කළපු වරදක් නිසාද අපේ භාණ්ඩාගාරික දල සලාපෙරම් නෙවෙයි පැහැදිලිව ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටිය භාණ්ඩාගාරික ජීඑල්පී සමිතිවරයා අපේ පක්ෂයේ සභාපතිවරයා හැටියට එතුමා පක්ෂයේ විවේචනය කිරීම තුළ මම දකින්නේ රෝහිත අපේ ගුණවර්ධන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පොහොට්ටුවෙන් ඡන්දී ඉල්ලලා තියෙනවා. ඒතර ඡන්දී ඉල්ලලා ලක්ෂ එක මාර්ග විතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත්ත කෙනෙක්. මේක ගැන මට අභිමානයක් තියෙනවා. හැබැයි මහාචාර්ය ජීඑල්පී සමිතිතුමාගේ මන්ත්‍රීකම රැකලා තියෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඇයි මං එහෙම කියන්නේ? ඔහු ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරයෙක්. ජාතික ලැයිස්තුවෙන් ආපු කෙනෙකුට ඔහුගේ මන්ත්‍රීකම රඳාපවතින පක්ෂය තුල ඔහුට ඒක පක්ෂයෙන් ලබා දෙන වරප්‍රසාදයක්. ඒතර ඔහු පක්ෂයට නම් මේව කරන්නේ ඔහු ජනමතයක් නැහැ කියනෝ නම් මුලින්ම ඕක ගිහලා කැඩපතක් ඉස්සර ගිහලා බලන්න ඕන. ජාතික ලැයිස්තුවෙන් මං ආවත් මට ජනමතයක් නැහැ. මම නිකම්ම නිකම් මන්ත්‍රී. ඉතින් ඔකට ගමේ කොල්ලෝ කියනවා ශුම්ම මන්ත්‍රී කියලා. ජාත්‍රාණ වගේ මරකලයක් වෙතිච්ච සමහර අඩුපාඩු ගන්න තිබුණා. ඒ අරකලයක් වෙතිච්ච සමහර කණ්ඩායම් ඒ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න කියන එකට එකඟ වුණේ නැහැ. ආණ්ඩුව පැත්තේ බෝට්ටු එකක වුණේ අරගලේ තුල හිටපු සමහර පුංචි පුංචි කල්ලිත් එක ගුණේ ඒක හරි සටන් පාවිච්චි කරන ගෝඨාභය රාජපක්ෂ ලව්වම පාර්ලිමේන්තු මණ්ඩලයට බලපෑම් කරලා පාර්ලිමේන්තු විසිරුවා කරලා මැතිවරණයක් ගත හැකිව තිබුණා ඒක නිසා අද අපිට දෙන්නේ තමයි ඊට වඩා සරසම් සහ ඊට වඩා ජනතාව අතර කුළුල් පදනමක් තිබෙන මහා දැවැන්ත ජන සම්නිපාතයක් ජන අරගලයක් අපිට නිර්මාණය කරගන්න තම තිබෙනවා පාර්ලිමේන්තු මැතිවරණයේ වහම පවත්වන්නේ රට වැටී තිබෙන ප්‍රපාතෙන් ගොඩ එන්නට නම් අපට අවශ්‍ය හැමෝම එකමුතු වුණු සර්වපාක්ෂික ඒකාබද්ධ වැඩපිළිවෙල. අද රජයේ යෝජනා කරන්නේ සර්වපාක්ෂික වැඩපිළිවෙල. නමුත් ඒ අය ක්‍රියාත්මක කරන්නේ සර්වපාක්ෂික නොව සර්වභක්ෂික වැඩපිළිවෙල. මොනම ආකාරයකින්වත් මොන වරදාන මොන ප්‍රතිලාව මොන තනතුරු කැරට්ටල ඉදිරිපත් කරත් මේ රටේ ජනතාව නැගී හිටපු පොදු ජන අරගලයට අපි කිසිම දවසක ද්‍රෝහි වන්නේ නැtei කියන විපක්ෂ නායකතුමා හැම අවස්ථාවකදීම උත්සාහ කරගත්තේ මේ රටේ වගකීමක් දරන්න නෙවෙයි. ඔහු උත්සාහ ගත්තේ මෙහි යන ක්‍රමවේදයත් එක්ක තමන්ගේ නායකත්වය ගොඩනගා ගන්න කොහොමද කියන එක පිළිබඳව තමයි ඌට එදා ඉඳලා තිබුණේ. ඉතින් ඔහු මං හිතන්නේ නැවතත් කැමති එක්කෝ විපක්ෂයේ වාඩි වෙලා ඉන්න තව දීර්ඝ කාලයක්. එහෙම නැත්නම් මේ රටේ නායකත්වයට එන එකට වඩා තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩපිළිවෙලක විතරයි ඉන්න මං හිතන්නේ ඔහුගේ අදහස. නැත්නම් ඔහු මේ අභියෝග සියල්ලටම මූණ දෙන්න විපක්ෂ නායකවරයෙක් කියන්නේ මහා දැවැන්ත හයියක් ආත්ම විශ්වාසයක් තියෙන ඕන කෙනෙක්. ඔහුට හොඳ පෞරුෂයක් තියෙන ඕන. ඉතින් ඒක නිසා අද මං හිතන්නේ ඔහු ඒ වගකීමෙන් බැහැර වෙලා ඔහු අයාලේ යම් යම් වචන ප්‍රකාශ කරමින් ඉන්නවා.